මොකද බං අදත් අර මිනි මරු ගෑණිව දැක්කද? ඒක නම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. මේ ඉන්නේ දැන් මට මහ ලොකු කරදරයක් අපි හැමදෙරුණේ. මට විතරක් නෙමෙයි අපේ ගෙවල් වල මිනිස්සුන්ට මේක දැන් ලොකු ප්‍රශ්නයක්. අපේ අම්මා උනත් මං ගැන ඉන්නේ ගොඩාක් බයයි. හරි කනස්සල්ලයි. මේ ඉන්න මගේ ඔළුවත් විකාර වෙලා තියෙන අපේ හැමදෙරුණේ. අපි යන්කෝ ආපස්සේ ගිය පැත්තට. පිටින් ලක්ෂයෙන් ගැට ගහ ගන්න. And Mamadoula, this is where they really, really need to nullify the threat of Rashid Khan. And I say nullify, don't give him any wickets. He always goes wicket to wicket. Boom! Unbelievable. Third time a batsman has tried to find the ICC ranking in T20 international. Rashid Khan picks up a wicket in the very first ball of his first over. Sid Xavier Rahman. 14 matches. Strike rate 122. Best of 80. Oh my goodness, where's this? Umpire! It's all over for Xavier Rahman. It was a short walk out there. It's going to be a short walk back. The magician with the ball has picked up not one, but 2 and 2. කාලකට පස්සේ නේද බා අපි මේ මේකට සෙට් කළා මැච් එකක් බලන්නේ. ඔව් ඉතින් ඒකත් මේ නිවාඩු දවසක් වුන නිසානේ. ගහන්න බලන්න. ඉතින් මගේ මූණ කොමත් බුම්මගෙන ඉන්න මූණක් වගේනේ පේන්නේ. කොමත් ඉතින් මම එච්චර ලස්සන කෙනෙක් නෙමෙයිනේ. ආන්වේ. වාට මොකද වෙලා තියෙන්නේ? ඈ? මට පේන්නේ ඔය මොකද ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. මම හොඳින්. නෝයි. වාට මොකද ප්‍රශ්නයක් ආවත් ඔයව කාත් එක්කත් කතා කරලා විසඳ ගන්න කෙනෙක් නෙමෙයිනේ. අම්ම ප්‍රශ්නයක්ම තනියෙන් කල්පනා කරලා තනියෙන් ඉදපොන. මේ මන්ද. දැන් මේ ඔෆිස් එකේ කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි අවසන් කරන කතා කරමු. කවුද මායා කියන්නේ? Thank you.
විශ්වයේ අපේ මස් සෑට නොපෙනෙන දේවල් බොහෝමයි මහත්තයෝ. මහත්තයට හීනයක් වෙලා හිතට වද දෙන්නේ සමහර විට යටි හිතේ හැංගිලා තියෙන මහත්තයාගේ පෙර භවය පිළිබඳ අසම්පූර්ණ අඳුරු මතකයක් වෙන්නත් පුළුවන්. අපි මේ ගෙවන ජීවිතෙත් සංසාරය අපිට හම්බෙච්ච නවතැන් පොලක් විතරයි. මේ සංසාරය අපි හඬහඬා ගෙවපු අපිට අමතක වෙච්ච අතීත ජීවිත අනන්තයි අප්‍රමාණයි. ඒ ගෙවපු ජීවිතවල වැළලිච්ච මතකය අපි අතීතේ හැංගිලා තියෙනවා. බෞද්ධ දර්ශනය තුළ පිළිතුරු ගන්න ප්‍රශ්න නැහැ මහත්තයෝ. මේ ඕනම දෙයකට උත්තර බුදු දහම තුළ තියෙනවා. පන්සල් ආවට පස්සේ හිතට පුදුම සැනසෙල්ලක් දැනෙනවා. මේ තන් මට තන් මට මේ හැම ප්‍රශ්නයක්ම පුළුවන් තරම් ඉක්මනින් විසඳ ගන්න ඕනේ. ඔය දන්නවද? මේ හීනෙන්ද මට මතක ඇති කාලෙක හරියට නිින්ද ගිහිලා නැහැ. අන්තිමට මට බය හිතෙනවා මේ ප්‍රශ්නේ නිසා මට වාව නැති වෙයිද කියලා. ඒ නිසා තමයි මම තීරණය කරේ මේ හැමදේම මට කියන්න ඕනේ කියලා. ඒ හින්දම මම අදව පන්සලට එක්කන් ආවේ. හාමුදුරන් හම්බෙන්න. ඔයගෙන වැරදි තීතර ඔයගෙන සැක කරාට මට සම්මාවෙන්න. මම ඔයගෙන් ප්‍රශ්නයක් අහන්න. මොකද්ද? ඔයාට මාව හීනෙන් පේන්නේ නැද්ද? බුදුහම්බෝ මේ හැබැයිම පේනවා මදිවටද? ඉතින් මම මායතන ලස්සන නෑනේ. හැබැයි ඔයාට ලබන ආත්මේ නම් මාව තමයි හීනෙන් පේන්නේ. එතකොට ඔයා හීනෙන් කෑ ගහයි තාන්වි කියලා.
Morning, sir. Good morning. Sir, what order karanne? Mata coffee ekak. Honda rasneta rasata. Okay, sir. Thank you. මහත්ම මේ පැත්තට අලුත් නේද? ඔව්. මං කොළඹ. සතියේක විතර පොඩි නිවාඩුවකට ආවේ මේ පැත්තට. ආහ්. දැන් නැද්ද ඉතින්? පොඩි චේන්ජ් එකකටත් එක්ක. එතකොට මහත්තයා නැවතිලා ඉන්නේ කොහෙද? මං නැතරලා ඉන්නේ මේ ළඟ. මගේ යාළුවෙගේ ප්ලේස් එක. මල්ලි. මෙහෙට එනවද මායා කියලා කෙනෙක්? මටත් එයාගේ ෆුල් නේම් එක නම් හරියට මතක නෑ. මාත් එක්ක ඉස්සර එකට වර්ක් කරා. මං හිතන්නේ යන්නේ නිතරම මෙහෙට එන කෙනෙක්. මේකයි මහත්තයෝ. මට එහෙම කෙනෙක් ගැන ලොකුවට විස්තර කියන්න දන්නේ නෑ. මොකද මම මේ වැඩ රැයිල මහලු කාලයක් නෙමෙයිනේ. ඒකයි. මහත්තය මේ අපි ලොකු මහත්තයාව නම් මොකක් කර විස්තරක් හොයාගන්න පුළුවන් වේ. හැබැයි ඉතින් එයා අද නැහැ. හෙට එන්නේ. හරි. Thank you. තරුණ ගෑනු දරුවෙක් ගැන නම් මගේ මතකයේ නෑ පුතා. හැබැයි මිසිස් මායා ගජනායක කියලා කෙනෙක්ව මං හොඳින්ම අඳුරනවා. නමුත් එයා පුතා කිව්ව විදිහට තරුණියක් නන් නෙමෙයි. මට මිසිස් මායා ගජනායක අවසන් වතාවට මුණ ගැහෙන්නේ මීට වසර දෙකකට උඩදී. ඒ වෙද්දිත් එයා තරුණ දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. මට දැනගන්න පුළුවන්ද මායා ගජනායක ඉන්නේ කොහෙද කියලා? ඉස්සර මිස්ටර් මනෝහර ගජනායක ඉන්න කාලේ හැමදාම හවසට අපේ හෝටලෙට එනවා. මොකද ඒ දින මුලින්ම හමු වුණේ හොටෙල් ගබ්‍රියෙල් එකේ. මායා ඒ දවස්වල හරිම සුන්දර ගෑනු ළමෙක්. එක පාරක් එයාව දැක්කොත් ආපහු හැරිලා බලන්න හිතෙන තරමට මායා ලස්සන. මට මතකයි. මට හොඳට මතකයි. මායට තිබුණේ දිලිසෙන දීප්තිමත් ඇස් දෙකක්. ඊට පස්සේ
එදින විවාහ වුණා. මාත් ගජනායගේ ෆැමිලි එකත් එක්ක බොහෝම කිට්ටුවෙන් ආශ්‍රය කළා. ඒත් ඉදා ඒ අවාසනාවන්ත සිදුවීම සිද්ධ වෙනකම්. ඒ මොකක්ද අංක? දවසක් රැක මිස්ටර් මනෝහරව මරලා දාලා තිබුණා. කවුද? මිනිමරුව කවුද කියලා කාලයක්ම පොලිසිය සොයමින් හිටියා. මගේ මතකයේ හැටියට මිනිමරුව හමුුනේ නැහැ. කාලයත් එක්කම ඒ ප්‍රශ්නේ යටපත් වෙලා ගියා. අනේ අංකල් ප්ලීස් අංකල් මට උදව් කරන්න. මට උදව් කරන්න මායා ගජනායක හොයාගන්න ප්ලීස්. මට සාහතික වෙන්න බෑ පුතා. පුතා හොයන්නේ මායා මිසිස් මායා ගජනායක මත කියලා. නමුත් පුතා කියන විදිහට ඔයාලා කලින් දන්න අඳුරන අය නම් දැක්ක ගමන් මායට ඔයා අඳුර ගන්න පුළුවන් වෙයි. හැබැයි මිස් මායා ගජනායක තැන මම දන්න පුතාට මට එක උදව්වක් කරන්න පුළුවන්. මේ ඉන්නවා බොහොම ප්‍රසිද්ධ ජනප්‍රිය නර්තන ශිල්පිනියක්. එයා තමයි මිසිස් ගජනායගේ එකම දූ කුරුළු. ගොඩක් ලස්සන ඩාන්ස් කරනවානේ. Thank you. Welcome. ඔයගේ නම මොකද්ද? කුරුළු. කුරුළු. හරි ලස්සන නමක් නේ. ඔයා වගේම. ඔයාගේ නම මොකක්ද? මගේ නම ජීවක. ජීවක. බෝරින් නම. ඔයා වගේම. අම්මවයි තාත්තවයි දෙන්නවම එකගෙන හරිද? අපේ ගෙදර නවතින බලාගෙන අපේ අම්මත් ගොඩක් සතුටුයි. ඔයාලගේ දෙන්නේ කවුද කුරු? අම්මයි මමයි විතරයි. මගේ අප්පච්චි නෑ. මමගේ අප්පච්චි කොහෙද බැහැර? අපේ අප්පච්චි නැති වෙලා ගියනේ. මං ඉපදෙන්නේ නැහැ.
ගොඩක් තනි වෙලා ඉන්නවා. ඔයා අපේ ගෙදර ආවොත් අපේ අම්මත් ගොඩක් සතුටුයි. ජීවක මොකද ආන්ස කරන්න පරක් වුනේ? ආ හොඳින්ද? කොහෙද මෝ ඉන්නේ? මොකද කරන්නේ? ඔව් දන්නේ. කලබල වෙන දෙයක් නැහැ. මං හොඳින්. දන්නේ. මට ඕනේ මේ ප්‍රශ්න ටික පුළුවන් තරම් ඉක්මනින් විසඳගන්න. මට ඒකට පොඩි කාලයක් දෙන්න. මම මේ හැම ප්‍රශ්නයක්ම විසඳගෙන ඔයාලඟට එනවා. ජීවක මට වට උදව් කරන්න ඕනේ. ඒත් සමහර වෙලාවට අමුතු විකාර දේවල් මට හිතෙනවා. මට බයයි ජීවක. මට බයයි ඔයා ගැන. මට බයයි අපේ ආදරය ගැන. ජීවක මං අද ඔෆිස් ගියෙත් නෑ. ඔළුවට නිදහසක් නැතුව මට වැඩ කරන්න බෑ. මමත් එන්න දුවා ළඟට. තනි. වඩ පිස්සුද? කලබලෙන්න එපා. මං කියන්නේ පොඩ කහන්න. ඔයා මාව තේරුම් ගන්න, මාව විශ්වාස කරන්න. ඔයාට මේ වෙලාවේ මට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ඒක. තේරුණාද? තනි මට ඕනේ මේ හීනගෙන රහස හොයාගෙන අර මිනිමරු ගෑණියව නීතියට කොටු කරගෙන සාක්ෂි එකතු කරගන්න. ඒකට ටික කාලයක් යනවා. මම පොරොන්දු වෙනවා මේ ප්‍රශ්න ටික විසඳ ගත්ත ගමන් පුළුවන් තරම් ඉක්මනට ඔබ බලන්න යනවා. හරිද? ඔව්. තනි හොඳ ආරම්භයක් කියන්නේ වැඩිම භාගයක් ඉවරයි කියන්නේ. තේරුණාද? ප්‍රශ්නයක්ද? තෝ අපහැදලි හැඟීමකින් හදවත පෙළේ. මේ සතුටක්ද, බියක්ද, නැතුත් වේදනාවක්ද නුදනිමි. කෙසේ හෝ ඒවා මට මතක ඇති දින පටන් කුරීරු ලෙස මගේ නිින්ද සොරාගත්තේ මිනිමරු ගැහැණිය. හෙට දින මට සිහිනෙන් නො හැබැයි නම් වේ. ඒ හැම වීමට තවත් ධෛර්ය අවශ්‍යයි. කිමද ඇත්ත? එක් කුරුරු ගැහැණිය නිසා මා විඳි මානසික පීඩා දන්නේ මාගේ වාදෙමු කටුක අතීතේ පමණි. විරත්තරන් අම්මත් ලොකු හාමුදුරුවෝ නොවන්නට අද මම සිටිය යුත්තේ මානසික රෝහලේ මානසික රෝගියෙකු ලෙසිනි. මිනිමරු ගැහැණිය පෙර භවයේ මා ඉතා කෲර ලෙස මරා දැමුවා. මගේ මතකයේ මේ භවයේදී මම මරා දැමමින් සිටියේ. හෙට දින මම සියලු දවසම් කරමි. ඉතින් උදවන්නේ මගේ ජීවිතේ මොසඳ ප්‍රාර්ථනා කරන යහපත් හැරුම් ලක්ෂයයි. සසරින් සසරේ හමු වේවා.
පිම්බත් වීසිත් ලංවේවා සසරින් සසරේ හමුවේවා පිම්බත් වීසිත් ලංවේවා නගරේ ඇලංව සිටියේ නොසිතු විලසරහසේ මා පැතුටේ පෙම්වත් සිහින නගරේ ඇලංව හිටියේ නොසිතු විලසරහසේ පුති ඇතුළට එන්න එන්න පැතුටේ පෙම්වත් සිහින නගරේ ඇලංව හිටියේ නොසිතු විලසරහසේ ගුරුලුගේ අප්පච්චි මංජිත් මනෝහර ගජනායක දක්ෂ අවංක පොලිස් නිලධාරියෙක් ගුරුලු ගෙදර ආපු වෙලේ ඉඳන් කියවන්නේ ජීවක ගැන ජීවක හරියට යගේ අප්පච්චි වගේලු ඒත් ගෙදර එක්කගෙන නැකම් මම විශ්වාස කළේ නෑ මගේ හිතත් පොඩ්ඩක් ඇස්සුනා. මේවා ඉතින් මගේ මාස්ටර් මයින්ඩ්යෙන් ගහපු ප්ලෑන් තමයි. නැත ඇති මේ කොහෙවත් යන මොඩ කොල්ලෙක් ගෙදර එකංගෙන් මට පිස්සු නෑ. කුරුළු. ඉතින් අම ඇත්තනේ. අනික ජීවක හොඳට විහිළු දන්නවා. අනික අපගේ හොඳම යාළුවා. හරි හරි. එහෙනම් යාළුවෝ දෙන්නා කතා කර කර ඉන්නකෝ. මම තේ ටිකක් හදන්නේ. ඒ පාපා. මහන්සි වෙන්න එපා. මොන මහන්සි අද පුතා මං ටක් ගාලා හදාගෙන thank you.
මාට මහන්සිද? ඔන්න මනෝ හැට අමතක කරන්න බෑ හොඳේ. මගේ ක්ලිනික් ඩේට් එක. ඩොක්ටර් කිව්වා ඔයාටයි මටයි දෙන්නට මෙන්න කියලා. Oh my god Maya. Maya. මට සමා වෙලා හෙටට විතරක් පුළුවන් ද අම්මත් එක ක්ලිනික් එකට යන්න? ගමන හෙටත්. Maya. හෙට මං අනිවාර්යෙන්ම ඉන්න ඕන මරණ පරීක්ෂණයක් තියෙනවා. මම පිළිගන්නවා මගේ අතින් ඔයාට වෙන්න ඕනි යුතුකම් මගේ අරනවා කියලා. ඒ වුණාට ඔයා ඔයාගේ නිර්භීත අවංක දක්ෂ පොලිස් නිලධාරියට සමාව දෙනවා නේද මගේ සුන්දර ආර්යා? මේවා තමයි විතර. කම්පචියා මේ මනෝ තාමත් අර සියදි විනසා ගැනීමකින් මැරිච්ච මණික් මුදලාලි ගැනද හොයන්නේ? මේක සියදි විනසා ගැනීම නෙවෙයි මාය. එහෙනම් ඒක වෙන්නේ මරුමක්. ඒ වුණාට සාක්ෂි වලින් ඔප්පු වුණා නේද සියදි විනසා ගැනීමක් කියලා. මාය. ඒ සාක්ෂි ඇත්ත යට ගන්න කරපු ප්‍රවට්ටිය. මම මේ වෙනකොට ඒක මිනිමරුවක් කියලා ඔප්පු කරන්න පුළුවන් හැම සාක්ෂියක්ම එකතු කරගෙන ඉන්නේ. ඒ ගේම් එකේ මහා මූලකාරය මම හැමති. මම අධිකරණය කරපු විශේෂ ඉල්ලීමකට නඩුකාරය නියෝග කරලා තියෙනවා. වෛද්‍ය පරීක්ෂණ සඳහා ඩෙඩ් බොඩි ගොඩ ගන්න. මාය හිට තියෙන්නේ ඒ ඩෙඩ් බොඩි ගොඩ ගන්න වැඩේ. අපේ පුංචි පවුලට එකතු වෙන්න ඉන්න පුංචි ගුරුළු බැටියා. ගුරුළු. ඔබතුමා ඉතින් අපි වගේ නෙමෙයිනේ. බොහෝ මහිල ඩිගනගෙන හැම දෙයකම දැනුගත් මහත්. අන්න ඒ නිසා තීරණ ඇතිනේ අපේ මහමෙතුමා වගේ උත්තමයෙකුට කේන්ති ගියොත් මොකද කියන්නේ? අපි මේ ප්‍රශ්නේ මෙතනින් අතහැරලා දාමු. අපේ මහමෙතුමා හරි තොඳ මනුස්සයෙක්. අපේ පොලිසිය මහත්තයාට දෙන්නකීලා පුංචුරුකි සන්තෝෂමක් තියුවා. මේක පුංචුරුක් සන්තෝෂම. Thank you.
මතු භවයේදි හමු වේවා මියනතුරු වෙන්නොම වේවා මතු භවයේදි හමු වේවා උපනුපන් හැම භවයේ ඔබ රැඳී ඉන්න සිහිනේ මා මතු භවයේ ඔබ සොයා එමි සුහදේ උපනුපන් හැම භවයේ ඔබ රැඳී ඉන්න සිහිනේ මා මතු භවයේත් ඔබ සොයා එමි සුහදේ තාමත් ඒකවත් දිව්වේ නැද්ද? කුරුළු මට හදිසියෙම යන්න වෙලා හරිසි වැඩකට කොළඹ යන්න වෙලා මම එන්න. ජීවක! ජීවක! ඇයි මේ? මොකද වුනේ? අපේ මොකක් හරි වැරද්දක් වුණාද? ඈ කුරුළු කිසිම වැරද්දක් වුණේ නැහැ. ඇයි මේ හදිස්සියේ යන්න හදන්නේ? කුරුළු මේ සංසාරේ නොවෙනස පවතින එකම දේ යාම් සහයෙන් විතරයි. ආද ගියොත් විතරයි ආපහු එන්න පුළුවන්. අද හිටියොත් ආයි කවදාවත් එන්න බෑ. මට තේරෙන්නේ. මගේ පුංචි කුරුළු බැටියා. ඒ ජනා පාරගමිනෝ අතායන් ඉතරා පජා තීරමේ වානුධාවති. යම් ජනතාවක් සසර සයුරු තරණය කොට පරතරට යත්ත ඔවුහු අල්පය. සෙසු සියලු ජනතාවෝ නැවත මෙතෙර බලා පැමිණෙත්.